ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ 10 රුපියල් 10ක් පමණයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනෙන් දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා එරට වේලාවෙන් දහවල් 12:30ට පමණ පිටත් වුණා. ඒ මහතා රැගෙන ලාහෝර් වලින් පිටත් වූ පාකිස්තාන ගුවන් හමුදාවට ඇත් ගුවන් යානයට ඉන්දියා ගුවන් අවකාශය භාවිත කිරීමට ඉන්දියා රජය විසින් අවසර ලබා දෙනු ලැබුවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානය මෙරට වේලාවෙන් 4:30ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරද පැවැත්තුණා. ප්‍රභු සම්මාන උත්තමාචාර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරයට එක්ව සිටින දූත පිරිසට රෙදිපිලි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර, වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද ඇතුළත්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අතර හමුවද අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව හෙට උදැසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දෙත්තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.